අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකා බේසිංහ. මම පුබුදු රත්නායක මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. යාලේදී ඇතකු එළවීමට සිදු කළ වෙඩි තැබීම ගැන වනජීවී ඇමතිගෙන් පරීක්ෂණයක්. කින්‍යාවේදී ගුවන් බටයෙකුගේ වෙඩි පහරකින් ගුවන් සබලෙක් සහ සබලියක් ජීවිතක්ෂයට. මැතිවරණී රාජ්‍ය දේපල භාවිතයේ ඉහළට පැමිණිලි 72ක්. යලි යලි තහවුරු කෙරෙන බෝල්ගේ වේගය. වසර තුනක අසමසම සිංහ වගකීම සහිතයි. Kinya, Billy Manel, Bob Mabel, Beachy Piti, Gwan Hamudavata, Nikatanak Tulati, Gwan Hamuda, Corporal Varekusiduka, Viditabimakin, Gwan Hamuda, Semelikusa, Semelika, Miakos, the Benefa. Viditabim Siduka, Corporal Varia, Pasu, Tamatama, Viditabagana Theatre, Ohomeva, Vita, Trikunamale, Baro Hale, Pratikaralapan Pavi, Gwan Hamuda, Madi Prakashaka, Yakumaturu, Andrew Vijesuri Bahatas and the Hankala. Tavase Puata. Kinya Velnalimale Pradeshi, Marble Beach, Verlatire Piti, Gwan Hamudavata at Nikatanak Tuladi, Mema Veditabima Siduiati, other Pasarwe Katapamana, Mema Veditabima Prima Samantava Ketu in Siduiati Babu, Gwan Hamuda Madhe Prakashuka, Ya Komoduru, and Ruvijesuri Mahata Pavaswa. Veditabima Sidukala, Gwan Hamuda Corporal Varia, Moraveva, Gwan Hamuda Kandure Seve Kala, Sibelik Panatre, Ohu Mita Dina Kihepekatapere, China Varai Piti, Gwan Hamuda Vidya Pite, Punu Katapamati Benava. සිද්ධියෙන් මියගිය ගුවන් හමුදා සෙබලා සහ සෙබලිය සේවය කර ඇත්තේ වෙඩිතැබීම සිදු වූ මාබල් බීච් නිවාඩු නිකේතනයේ. සිද්ධියෙන් මියගිය ගුවන් හමුදා සෙබලිය එම නිවාඩු නිකේතනයේ පිළිගැනීමේ නිලධාරණී වශයෙන් කටයුතු කර තිබෙනවා. වෙඩිතැබීම සිදු කළ කෝප්‍රල්වරයා අද දහවල් නිවාඩු නිකේතනයට පැමිණ රාජකාරී නිරතව සිටි තවත් සෙබලෙකුගේ ගිනියාවියක් උදුරාගෙන වෙඩිතැබීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. වෙඩිතැබීම සිදු කිරීමෙන් පසු කෝප්‍රල්වරයාද එම ගිනියාවියෙන් තමාටම වෙඩි තබාගෙන තිබෙනවා. වෙඩිවැදීමට ලක් වූ තිදෙනාම ප්‍රථමයෙන් ඇතුළත් කෙරුණේ කින්‍යා මූලික රෝහලටයි. මේ අවස්ථාව වන විට වෙඩිවැදීමට ලක් වූ මාබල් බීච් නිකේතනයේ සේවය කළ සෙබලිය සහ සෙබලා මරණයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් මරණයට පත් වූ සෙබලිය ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තාවක් වශයෙන් කටයුතු කළ 22 වෙනි තරුණියක්. චමෝදී මදුෂිකා ප්‍රේමතිලක නම් ඇය නාවලපිටිය රඹුක්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්. වෙඩිවැදීමෙන් මරණයට පත් වූ ගුවන් හමුදා සෙබලා නායක ගුවන් බටයෙක් වශයෙන් කටයුතු කළා. ශානක නාමල් බණ්ඩාර නම් ඔහු 23 වන වියේ පසු වුණා. වෙඩිතැබීම සිදු කළ කෝප්‍රල්වරයා කින්‍යා මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලයේ මහ රෝහලට මාරු කර යවා තිබෙනවා. ඔහු මේ වන විට ප්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකෙයි. මෙම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදාව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. දවසේ පුවත සිය ගුණයක දීපාලි සමග සැනකින් දෙන්නේ දුල්ලිවක් කරයි. පළාත් සභා මැතිවරණයට අදාළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් 119 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පැමිණිලි 72ක් ලැබී ඇත්තේ රාජ්‍ය දේපල හා රාජ්‍ය බලය අයිතා ලෙස පරිහරණය කිරීම සම්බන්ධවයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි 119න් 10ක් වාර්තා වී ඇත්තේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන්නේ බයිඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 35ක්. ඊට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 7ක් ලැබී තිබෙනවා. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 21ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන්ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 14ක් ලැබී තිබෙනවා. උතුරු පළාතේ යාපනේ දිස්ත්‍රික්කයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 8ක්. මැතිවරණ දෙපාර්තමේන්තුවට දැනට ලැබී ඇති පැමිණිලි අතරින් වැඩිම සංඛ්‍යාවක් රාජ්‍ය බලය හා දේපල අයිතා පරිහරණය සම්බන්ධයෙන් ලැබී ඇති අතර රජයේ වාහන මැතිවරණ සඳහා යොදා ගැනීම පිළිබඳ පැමිණිලි 27ක් මේ වන විට ලැබී තිබෙනවා. ඊට අමතරව රාජ්‍ය කාර්යාල හා ගොඩනැගිලි මැතිවරණ සඳහා භාවිත කිරීමේ සිද්ධීන් 5ක් හා රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමේ සිද්ධීන් 18ක් පිළිබඳවද පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ දෙපාර්තමේන්තුවේ මැතිවරණ පැමිණිලි විමර්ශන ඒකකය සඳහන් කළේ. අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘති අර්ථයේ නුවරළිය දිස්ත්‍රික්කයේ ඉදිකළ නිවාස රණවිරු අයිතියට පවරා දීම අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු වුණා. එම ව්‍යාපෘතියේ 13 වන අධිරය යටතේ
නොරෙලිය දිස්ත්‍රික්කයේ රණවිරුවන් 102 දෙනෙකු වෙත මේ අටතේ නිවාස හිමිවනවා. යුද හමුදා රණවිරුවන් 57 දෙනෙකුද, නාවික හමුදා රණවිරුවන් 27 දෙනෙකු සහ ගුවන් හමුදා රණවිරුවන් 18 දෙනෙකුද ඒ අතර වනවා. නිවාස ව්‍යාපෘතිය රණවිරු අයිතියට පැවරීම සංකේතවත් කරමින් රිකිල්ල ගස්කඩ පොරමඩුල්ල ප්‍රදේශයේ රණවිරු නිවාස දෙකක් විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද සිදු වුණා. අනතුරුව රිකෙල්ල ගස්කඩ පොරමඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ පැවති උත්සවයකට එක් වූ ජනාධිපතිවරයා සෙසු රණවිරුවන් වෙතද සංකේතාත්මකව නිවාස යතුරු ප්‍රදානය කිරීම සිදු කළා. නවීකරණය කරන ලද පොරමඩුල්ල පල්ලේගොවල මාර්ගයද අද විවෘත වුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින්. දිවිවරින්ට ලබා දීමට පොරොන්දු වූ ඉන්ධන සහනාධාරය කපා හැරීමට ආණ්ඩුව සූදානම් වන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් මයිකල් පෙරේරා මහතා මේ බව පැවසුවේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. රජය ජනතාවට වෙච්ච පොරොන්දු සහ ක්‍රියාත්මක වෙච්ච වැඩපිළිවෙළවල් අද කඩාගෙන වැටලා තියෙනවා. ඉන්ධන මිල වැඩි වෙද්දී ඒ බර පැටෙව්වා දිවිවරයන් පිට. දිවිවරයන්ගේ විරුද්ධ වුණා. මම විශාල සටනක් ගෙනිච්චා. එදා හලාවත ඒ මහා සටනේ ප්‍රතිඵලය වුණේ ඇන්ටනි කියලා එක දීවර සහෝදරයෙක් ජීවිතක්ෂයට පත් වෙලා. ඒ මරණයත් එක්ක එක සහනයක් හම්බ වුණා. ඉන්ධන සහනාධාරයක් දෙන්නම් කියලා රජ පොරොන්දු වුණා. මේක ටිකක් දුර ගිහිල්ලා දැන් අද පාර්ලිමේන්තුවේදීම කියනවා නියෝජ්‍ය දීවර ඇමතිතුමා ඒ සහනාධාරය ඉවත් කරන්නටයි යන්නේ කියලා. මේක විශාල ප්‍රශ්නයක්. මේ ආණ්ඩුවේ මර්ධනකාරී වැඩපිළිවෙළ යටතේ දීවර ජනතාවට වැඩ කරන ජනතාවට ගොවි ජනතාවට ලොකු ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. යාල ජාතික වනෝද්‍යානයේ ජීවත් වෙන ගැමුණු නම් දලයතා නිරුපද්‍රිතව සිටින බව වනජීවී අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසනවා. කෙසේ වෙතත් ඊයේ වාර්තා පළ වුණේ යාල ජාතික වනෝද්‍යානයේ ජීවත් වෙන ගැමුණු නම් දලයතාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව මට්ටමින් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. යාල වනෝද්‍යානයේ ජීවත් වන ගැමුණු නම් මෙම දලයතා සංචාරකයන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටියා. මෙම සද්දන්තයා වනෝද්‍යානයට ජී ප්‍රතවලින් පැමිණෙන සංචාරකයන්ගෙන් ආහාර ලබා ගැනීමට පුරුදු වී සිටීම කැපිපෙනෙන ලක්ෂණයක්. ඊයේ පස්වරු වේලස පැමිණි සංචාරකයන් රැගත් ජී ප්‍රතයක් තුළට ගැමුණු සිය හිස යොමු කර ඇති අතර එහිදීම රථයේ සිටි පිරිස කලබලයට පත්ව තිබෙනවා. එම රථයේ සිටි අයකු පැවසුවේ තාගේ දල දෙකක් එම අවස්ථාවේ රථය තුළ සිර වුණු බවයි. ඇති වූ තත්ත්වයත් සමග එම ජී ප්‍රතේ පිටුපසින් පැමිණි රථයේ සිටි හමුදා නිලධාරියෙකු අහසට වෙඩි තබා තිබෙනවා. ෆස්ට් ටයිම් තමයි පාකිකට ආවේ. මීට 200ක් විතර ඈත පිටුපෙ එක්කෙනා හිමින් හිමින් ඇවිල්ලා එකපාරටම දුවගෙන ඇවිල්ලා අපේ ජීප් එකට ගහලා ඔළුව හොඬවැල දැම්මා. වාහනය ඇතුළ දල දෙක මේ වාහනය ඇතුළට ආවා. ඒත් එක්කම ඊට පස්සේ අපේ හිටිය පොඩි ළමයි පොඩි බබාලා 4 දෙනෙකුත් ලොකු අය 4 දෙනයි අපි කෑ ගහන්න ගත්ත ළමයි ටිකත් එක්ක මෙයා අපි දන්න මේ ඇතා පුළුවන් තරම් හැම එක්කෙනා ආවගේම අල්ල ගන්න මේ හොඬ වලින් සෑහෙන උසාවියක් දැක්ක විනාඩි 5ක් විතර පිටිපස්සේ ආමිකෙන් ඇවිල්ලා තියෙනවා කෑ ගහගෙන ඉන්න ගම අපිට වෙඩිසද්දයක් ඇහුණා ඒකත් එක්කම තමයි අලියා පස්සට ගියේ. මෙම වෙඩි තැබීමෙන් ගැමුණු නම් වූ ඇතාට කිසිදු හානියක් සිදුව නොමැති අතර එම සද්දන්තයා අද දහවල් වන විට වෙඩි තැබීම සිදු වූ ස්ථානයට මදක් දුරින් රැඳී සිටි බවට තොරතුරු ලැබුණු බව වනජීවී අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පැවසුවා. ඔහු සඳහන් කළේ මැතා පිළිබඳ තොරතුරු සෑපලීමට පශු වෛද්‍යවරුන් කිහිප දෙනෙකු අදාළ ස්ථානයට පිටත් කර හැරි බවයි. හමුදා නිලධාරියෙකු මෙම වෙඩි තැබීම සිදු කළ බවට පැවසෙන නිසා ඒ සම්බන්ධයෙන් අප හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වණිකසූරිය මහතාගෙන් විමසීමක් කළා. ඒ අවස්ථාවේදී එහි සිටි ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව සලකා බලා ඒ කණ්ඩායමේ සිටි එක් නිලධාරියෙක් මුහුද දෙසට අහසට වෙඩිල්ලක් තබා ඇතා එතනින් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කොට තිබෙනවා. වෙඩි තැබීමෙන් අනතුරුව ගැමුණු නම් ඇතා ඒ වාහනයෙන් ඉවත් වී පසෙකට වී තිබෙනවා වාහන පෙළට යාමට ඉඩ සලසමින්. මේ සිද්ධියේදී ඇතාට වෙඩි තැබීමක් හෝ තුවාල සිදු කිරීමක් සිදු වී නැහැ. කෙසේ වෙතත් වනෝද්‍යානයක් තුළ කිසිදු ආකාරයකින් ගිනිඅවියක් භාවිත කිරීමේ හැකියාවක් නැතැයි වනජීවී අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පැවසුවා. බොහොම සාමකාමීව තමයි මේ වන ඇතා ඒ සංචාරකයන් ගමන් කරන ඒ වාහනවලට හොඬේ දාලා එයාගේ ආහාර වර්ග ගන්නවා. අපි මීට පෙර මේ සම්බන්ධයෙන් අවවාද කර වාහන රියදුරන්ට
වනසතෙක් තමන්ගේ වාහනයට ලං වෙනවා නම් කරුණා කරලා තමන්ගේ වාහනයෙන් බැහැර කරගන්න කියලා. නමුත් ඒකත් ඒගොල්ලෝ පිළිපැදලා නැහැ. කෙසේ නමුත් වනෝද්‍යානයක් ඇතුළත වනසතෙකුට වෙඩි තැබීම නීති විරෝධී ක්‍රියාවක් පරීක්ෂණයක් අපේ අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ හමුදා පතිර දැනුම් දුන්න අපේ අමාත්‍යාංශ ලේකම්තුමා ආරක්ෂක ලේකම්තුමාට දැනුම් දුන්නා. කොට අදින අලි පෙරහැරේ යනකොට සින්දු කියන අලි කොහෙටද යන්නේ කියලා හැරිසන් මන්ත්‍රීතුමා කියනවා. මන්ත්‍රීතුමා කියනේ කතාව මොකක්ද කියලා දැනගනිමු. රටවට කර බැඳාත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. දැන් මේ කැමරා ඔන් කරාට කමක් නැහැ. මොකද අපි ඉතින් ආණ්ඩුවට විරුද්ධවම තමයි පාර්ලිමේන්තුවේ කතා කරත්, මාධ්‍ය කතා කරත්, වේදිකාවක කතා කරත්, දෙන්න තුන දෙනෙක් තුන දෙනෙක් කතා කරත් අපිට තියෙන්නේ ආණ්ඩුවට විරුද්ධව කතා කරන එක විතරයි. ඔය වැදියෙන් කතා කරන අය තමයි ඉස්සෙල්ලම යන්නේ. ඒ කිව්වේ කට්ටිය කිව්වේ මගේ බල්ලවත් යන්නේ නැහැ කියලා කිව්වනේ. අන්තිමට බල්ලා ගෙදර දීලා ඒගොල්ලෝ මේ පැත්තට ආවා. දැනුත් ඔය ආණ්ඩුවට වැදියෙන් මනින ආණ්ඩුවට යන්නෙම නැහැ, මරුවත් යන්නේ නැහැ කියන කට්ටිය තමයි ඉස්සෙල්ලම. ආණ්ඩුවේ මැතිවරු ඇමතිවරු 40ක් 50ක් දැන් අපිත් එක්ක සාකච්ඡා කරනවා කොහොමද මේ ආණ්ඩුව පෙරලන්නේ කියලා. ඒකේ ඉන්නවා ආණ්ඩුවේ තනතුරු වගකීම් සාල වශයෙන් දරන කීප දෙනෙක් ඉන්නවා. අද එක්සත් ජාතික පක්ෂයට වැඩ පිළිලක් තියෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ටික රැකගෙන ඉන්න පුළුවන්කමක් තිබෙනවාද? එක්සත් ජාතික පක්ෂය පහුගිය කාල සීමාව ගත් විට එන්න එන්න දුර්වල වුණා. දැන් මේ උණ පඳුර කුණාටුවක් එද්දී උණ පඳුර නැමෙනවා, ආයෙ කෙලින් වෙනවා. ආයෙ කුණාටුවක් එද්දී අනිත් පැත්තට නැමෙනවා, කෙලින්ගෙන කඩා වැටෙන්නේ. මේ උණ පඳුර හා සමාන එක්සත් ජාතික පක්ෂය. ඒ හින්දා මේ මැතිවරණය වටින්නේ එක්සත් ජාතික පක්ෂිකයන්. වයම මධ්‍යම එක්සත් ජාතික පක්ෂිකයෝ මේ මැතිවරණය අද අවබෝධ කරගෙන ඉන්නේ. ඉතින් අපි මා අමුතුම ජාතියේ මිනිස්සු වයඹ අපි දිනනකොට දිනනවා ඉහළින් ආණ්ඩු පිහිටෝන. ඒ වගේම තමයි වයඹ පරදිනකොට ආණ්ඩුවත් පරාද. දැන් ඔක්කොම පස්ස බිම යනගෙන බලන්න. රංගේ බණ්ඩාර ජාතික පවුරට නායකත්වය දුන්නා කියලා UMP ට කෙලවන්න නෙමෙයි UMP ශක්තිමත් කරන්න තමයි මේ සියලු දේවල් උපයෝගී කරගන්නේ. රංගේ බණ්ඩාරලා අශෝක අබේසිංහලා අපි ඔක්කොම එකතු වෙලා වැඩිච්ච අලිය සේලයින් දීලා දැන් නැගිටවල වයඹ මැතිවරණයට අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. හෙට අනිද්දා කොට ඇදපු අලි පෙරහැරේ යනවා. එතකොට සින්දු කියපු අලින්ට වෙන්නේ කැලේට යන්න තමයි. නිලුව කොකුල්කන්ද ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර පලායමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු නිවසෙන් එක්ව අල්ලාගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ තුවාල ලබා සිටි මෙම සැකකරු පසුව රෝහල්ගත කළ බවයි. අනෙක් සැකකරුවෙකු පලාගොස් තිබෙනවා. වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්මුණේ නිලුව කොකුල්කන්ද ප්‍රදේශයේ පදිංචි 59 හැවරදී බරණවිල ලියනගේ කරුණාරත්න නම් තිදරුපියෙක්. පොලිසිය පවසන්නේ ඊයේ රාත්‍රී 7:30ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කරුණාරත්න මහතාගේ නිවස තුළට පැමිණ ඔහුට වෙඩි තබා ඇති බවයි. වෙඩි වැදුණු කරුණාරත්න මහතා එම ස්ථානයේම මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් එම අවස්ථාවේදී නිවස තුළ සිටි කිහිප දෙනෙක් වෙඩි තැබීමට පැමිණි බවට සැක කරන එක් අයෙකු අල්ලාගෙන ඇති අතර අනෙක් සැකකරු පලා ගොස් තිබෙනවා. මං එහා පැත්තේ හිටියේ හංග හොදන්න ගිහිල්ලා. මං එබිලා බැලුව බලනකොට මං දැක්ක ගේ මැදින්න හෙල්මන්ට් එකක් දාගත්තු කෙනෙක් මූණත් අහගෙන. මං දැක්ක අපේ පුතා මේ උඩුවස උඩ එක්කෙනෙක්ව පොර බදනු. අනතුරුව එහි පැමිණි පොලිසියට අල්ලාගත් සැකකරුව බාර දී ඇති අතර පොලිසිය පැවසුවේ සැකකරු ප්‍රතිකාර සඳහා කලාපිටිය රෝහලට ඇතුළත් කළ බවයි. වෙඩි තැබීම සඳහා භාවිත කළ බවට සැක කරන බෝර 12 ගිනි අවිය සිද්ධ වූ ස්ථානයේ තිබී සොයාගත් බව පොලිසිය පැවසුවා. අප වාර්තාකරුවන් පැවසුවේ සැකකරුවන් පැමිණි යතුරු පැදියද මෙවන විට සොයාගෙන තිබෙන බවයි. මේ පිළිබඳ බද්දේගම අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංකර ලියනගේ මහතා අද දහවල් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා. ඝාතනයට ලක් වූ කරුණාරත්න මහතා තේදළු ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු මුදල් පොලියට ලබා දීමේ කටයුතුවලද නිරත වී සිට තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ ඔහු මෑතකදී බස් රථයක් මිලටගෙන ඇති අතර ඒ සඳහා මාර්ග බලපත්‍ර ලබා ගැනීමේ කටයුතුවලද නිරත වී සිට ඇති බවයි. කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. පෞද්ගලික උපකාරක පන්තියකට පැමිණි නවක සිසුවෙකුට එහි සිසුන් පිරිසක් නවක වදයේදී දැඩි ලෙස පහර දීමෙන් පසු එම සිසුවා රෝහල්ගත කිරීමේ සිදුවීමක් පොළොන්නරුවෙන් වාර්තා වනවා. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන ලහිරු චාමිකර අමරසිංහ නැමැති ශිෂ්‍යයෙක්.
පොළොන්නරුවේ ලහිරු චාමිකර අමරසිංහ ශිෂ්‍යයාට පහර දුන් ආකාරය ඔවුන් සමග සිටි සිසුවකු ජංගම දුරකථනයකින් රූපගත කර තිබෙනවා. මෙම පහර දීම සිදු ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා පොළොන්නරුව පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් පිටතදී. මෙලෙස කිහිප දිනකගේ ප්‍රහාරයට ලක් වූ ලහිරු චාමිකර අමරසිංහ සිසුවා මෙවන විට ප්‍රතිකාර ලබන්නේ පොළොන්නරුව මහරෝහලේ. නවකවාදයේ ප්‍රතික්ෂේප කිරීම මෙම පහර දීමට හේතුව බවත් පහර දුන් සිසුන් අදාළ වීඩියෝ පටය Facebook සමාජ වෙබ් අඩවියට එක් කර ඇති බවත් ලහිරු පවසනවා. මේ අතර ලහිරුගේ පියා පවසන්නේ සිය දරුවාට පහර දුන් සිසුන්ගේ මාපියන්ගෙන් තම දරුවාට බලපෑම් ලැබෙන බවයි. පුතා දැනට කන් ඇහෙන්නේ නැහැ කියලා පුතා කියනවා. පුතාට වමන යනවා. දරුවාට බලපෑමක් කළා දිනවා. ඒගොල්ලෝ පුතාට දැන් ගෙදර යන්න පුළුවන් කියලා සනීපයිනි කියලා ගෙදර යන්න කියලා පුතාට කියලා දිනවා. හිරු ප්‍රවෘත්ති මේ පිළිබඳ කළ විමසීමකදී පොළොන්නරුව පොලිසිය පැවසුවේ පහර දීමට සම්බන්ධ සිසුන් තිදෙනෙකු පොලිස් භාරයට ගත් බවයි. පසුව ඔවුන් පොලිස් අපමත මුදා හැරුණද පැමිණිලි පාර්ශවයේ ඉල්ලීමක් කළහොත් මේ පිළිබඳ වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. හිඟුරක්ගොඩ කිරිමැටිය හා සංසුන්ගම යාකරමින් වැලි ඇල හරහා තිබූ පාලම කැඩී යාම නිසා ප්‍රදේශවාසීන් මුහුණපාන ගැටලු පිළිබඳව අපි ඉකුත් ජුනි මාස 20 වෙනිදා රතු මිනිත්තුවෙන් පෙන්වා දුන්නා. එම පාලම 2010 වසරේ සිදු වූ ජල ගැලීම් හේතුවෙන් කැඩී ගොස් තිබුණා. ප්‍රදේශවාසීන් අදාළ දේශපාලන අධිකාරීන් හා අනෙකුත් වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ කැඩී ගිය පාලම වෙනුවට නව පාලමක් ඉදිකර දෙන ලෙසටයි. අප කළ අනාවරණයෙන් මාස දෙකකට පසු වැලි ඇල හරහා පාලමක් ඉදිකිරීම ආරම්භ කෙරුණා. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 2,30,75,775. එම අවස්ථාවට සහභාගී වූ ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා අප විකාශය කළ පුවතට ප්‍රතිචාර දැක්වූයේ මේ ආකාරයෙන්. සමහර මාධ්‍ය මම දන්නවා අද මම ඊයේ මලකවල් පහකට කර සම්බන්ධ වුණා. කිසිම දෙයක් රූපවාහිනියට ගියේ නැහැ නේ. හැබැයි මෙතනින් මේ අරගෙන මම මලකවල් ඔක්කොම රූපවාහිනිය. අපි හැමතැනම යනවා. අය මලකවල් වල පෙට්ටි අරගෙන යනවා. එහෙමත් මාධ්‍යට දාලා මේ රටේ මේ අයට මේ මරණ වලට ගෞරවයක් ලබා දෙන්න කියලා මේ අදාළ මාධ්‍ය ආයතනොත් මම මේ අවස්ථාව ඉල්ලමින්. හිඟුරක්ගොඩ කිරිමැටිය හා සංසුන්ගම ජනතාවට පාලමක් නොමැතිකම පිළිබඳව අප වාර්තා කළේ ප්‍රදේශවාසීන් මුහුණ පා සිටින සැබෑ ගැටලුවක් වගකිවයුතු පාර්ශ්ව වෙත යොමු කිරීමේ අරමුණින්. ඊට පිළියම් යෙදීම අදාළ බලධාරීන් සතු වගකීමක් වන්නේ ඔවුන් එතනට ඔසවා තබන්නේ මෙම මහජනතාව නිසාවය. එම වගකීම බලධාරීන් ඉටු කරන්නේ කෙසේද යන්න පිළිබඳව රතු මිනිත්තුව තව දුරටත් අවධානය. තවත් දේශීය පුවත් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට ඊයේ සියවැනි නෞකාව ලෙස සිංගප්පූරුවේ සිට මෝටර් රථ රැගත් ස්ටාර් එස් නෞකාව පැමිණියා. අදාළියම ගාල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ගින්තොට ප්‍රදේශයේ අනතුරකට ලක් වූ ලොරියක් පරීක්ෂා කළා. එහිදී එතුළ සිටි අනවසරයෙන් ප්‍රවාහනය කළ ගවයන් දහසයක් සුවා ගන්නා විට ඉන් නව දෙනෙකු මියගොස් සිටියා. නුගේගොඩ ප්‍රදේශයේ සිදු වූ මංකොල්ල කෑම් සහ පැහැර ගැනීම් වලට සම්බන්ධ පුද්ගලයෙකු මිරිහාන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේ ඔහුගේ කල්ලියට සම්බන්ධ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුතෙකුත් සමගයි.
ඊජිප්තුවේ ඇතිවී තිබෙන දේශපාලනික වාතාවරණය ගැන සාකච්ඡා කිරීමට එරට කැබිනට් මණ්ඩලය අද හදිසි රැස්වීමක් ඇඳවා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාට හිතවාදී උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් ඊයේ දිනේ පමණක් මියගිය සංඛ්‍යාව 173ක්. මේ අතර ඊජිප්තු හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී අල්කායිඩා නායක අයමන් අල් සවාහිර්ගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මොහමඩ් මෝර්සිගේ සමීප හිතවතෙකු ලෙසයි සැලකෙන්නේ. ඒ ගැන තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. බලයින් පහකරනු හිටපු ජනාධිපති මොහමඩ් මොර්සිට පක්ෂපාතී මුස්ලිම් සහෝදරත්වයේ සංවිධානය නීත්‍යානුකූලව විසිරුවා හැරීමට කටයුතු කරන බව අන්තර්වාර රජයේ අගමැතිවරයා අද ප්‍රකාශ කළා. අගමැතිවරයා පවසන්නේ එම සංවිධානය ඊජිප්තුවේ දැනට උද්ගත වී තිබෙන වාතාවරණයට ඍජුව වගකිව යුතු බවයි. කයිරෝ නුවර අල්ෆාත් දේවස්ථානයේ රැඳී සිටි මොර්සි හිතවාදී උද්ඝෝෂකයන් විසිරුවා හැරීමට හමුදාව පියවර ගත්තා. නමුත් ඊජිප්තුවේ ප්‍රධාන නගර රසකම ක්‍රියාත්මක මොර්සි හිතවාදී උද්ඝෝෂණ මර්ධනය කිරීමට මෙතෙක් හමුදාවට හැකිවේ නැහැ. හමුදා අත්අඩංගුවට පත් වූ 250කට අධික උද්ඝෝෂකයන් පිරිසක් මිනි මැරුම් සහ ත්‍රස්ත චෝදනා මත රඳවාගෙන සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දු පාකිස්තාන දේශ සීමාවේ ගැටුම් ඇති කිරීම මගින් සටන් විරාම ගිවිසුම කඩ කිරීමට පාකිස්තානය උත්සාහ දරන බවට ඉන්දියාව චෝදනා කරනවා. මේ වසර මුල සිට මේ දක්වා පාකිස්තානය සටන් විරාම ගිවිසුම කඩ කිරීමේ අවස්ථා 70ක් සිදු කර ඇති බවයි ඉන්දියා හමුදාව පවසන්නේ. පසුගිය සතියේදී පාකිස්තාන හමුදාව කාශ්මීර දේශ සීමාවේදී ඉන්දිය සැබළුන් 5 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමග කාශ්මීර දේශ සීමාවේ ගැටුම් උත්සන්න වී තිබෙනවා. කෙසේ නමුත් මෙම සිද්ධියට පාකිස්තානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි එරට හමුදාව පවසන්නේ. ලොව හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකාවන් අතර 12 වන ස්ථානය දිනාගන්නට ශ්‍රී ලංකාවේ නදීකා ලක්මාලි අද සමත් වුණා. ඒ මේ දිනවල රුසියාවේ මොස්කව නුවර පැවැත්වෙන ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලියේදී ලෝකශූරතා මල්ල ක්‍රීඩා තරගාවලියේ කාන්තා හෙල්ල විසිකිරීමේ සව්වේ අවසන් තරගය අද පැවැත්වුණා. එදී ශ්‍රී ලංකාවේ නදීකා ලක්මාලි 12 වන ස්ථානය දිනාගත්තේ මීටර 58.16 දක්ෂතාවක් දක්වමින්. කෙසේ වුවත් ඇයට මෙම තරගයේදී සිය පෞද්ගලික දක්ෂතාව වන මීටර 60.64 හෝ ඉක්මවා යාමට හැකි වුණේ නැහැ. නදීකා ලක්මාලි ඉතිහාසයට එක් වුණේ ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලියක පිටියේ ඉසව්වක අවසන් තරගයකට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩිකාව ලෙසයි. පිරිමි මැරතන් තරගයේ සව්වේ රන් පදක්කම දිනාගන්නට උගණ්ඩාවේ ස්ටීවන් කිප්‍රචී සමත් වුණා. ඒ පැය දෙකයි විනාඩි 9යි තත්පර 51කින් ඉසව්ව අවසන් කරමින් කිප්‍රචිච් මෙම ඉසව්වේ ඔලිම්පික් ශූරයා අද වෙනවා. රුසියානු ක්‍රීඩිකා ස්වෙට්ලානා ශිකලිනා කාන්තා උසුපැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා. ඒ මීටර 2.03ක දක්ෂතාවක් දක්වමින් ලොක්ෂූරතා මල්ල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ සව්වේ රන් පදක්කම දිනාගන්නට චෙක් ජනරජයේ විටසලව් වෙස්ලි සමත් වුණා. ඔහු දැක්වූ දක්ෂතාව මීටර 87.17ක්. ඉතිෝපියානු ක්‍රීඩිකා මෙසර ඩෙෆ කාන්තා මීටර 5000 සව්වේ රන් පදක්කම තමන් සතු කරගත්තා. ඒ විනාඩි 14යි තත්පර 50.19කින් ඉසව්ව අවසන් කරමින් ඇය ලොක්ෂූරතා මල්ල ක්‍රීඩා තරගාවලියක මීටර 5000 සව්වෙන් දිනු දෙවන රන් පදක්කමද මෙයයි. ඩෙෆ මෙම ඉසව්වේ වර්තමාන ලෝකශූරිය දවනවා. මීටර 100 කාන්තා කඩුලු ඉසව්වේදී එම ඉසව්වේ වත්මන් ඔලිම්පික් ශූරිය මෙන්ම වත්මන් ලෝක ශූරිය දවන ඔස්ට්‍රේලියාවේ සැලී පියර්සන්ගේ පරාජය කැපී පෙනුණා. ඇයට එහිදී හිමිුණේ රිදී පදක්කම. මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ අමරිකාවේ වියන්නා රෝලින්ස්. ඇයට ඉසව්ව අවසන් කරන්නට තත්පර 12.44ක කාලයක් ගත වුණා. සිය ලෝක ශූරතා රන් පදක්කම් ගොන්නට 7 වන රන් පදක්කම් එකතු කරගන්නට ජමීකානු කඟවේනා ඊයේ සමත් වුණා. ඒ මීටර 200 තරගයේ ඉසව්ව ජය ගනිමින් බෝල්ට් ඉසව් අවසන් කළේ තත්පර 19.66ක කාලයක් ගත කරමින්. එය මේ වසරේ ක්‍රීඩකයෙක් මීටර 200 තරගයේ ඉසව් අවසන් කරන්නට ගත කළ වේගවත්ම කාලයයි. රිදී පදක්කම දිනාගත්තේ ජමේකාවේ වැරන් වියර්. අමරිකාවේ කර්ට්ස් මිචෙල් ලෝකඩ පදක්කම දිනාගත්තා. උසෙන් බෝල්ට් ඉතිහාසයට එක්වන්නේ ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලි දෙකකදී මීටර 100 සහ මීටර 200 තරගයේ ඉසව්වන්හි රන් පදක්කම් දිනු ලොව පළමු ක්‍රීඩකයා ලෙසටයි. ඊයේ පැවති මීටර 404 කාන්තා සහය දිවීමේ තරගයේ රන් පදක්කම දිනාගන්නට රුසියානු කණ්ඩායම සමත් වුණා. ඒ විනාඩි 3යි තත්පර 20.19කින් ඉසව්ව අවසන් කරමින් මෙම ඉසව්වේ හිටපු ලෝක ශූරියන් වූ අමරිකානු කණ්ඩායමට රිදී පදක්කමෙන් සැහිමකට පත්වන්නට සිදු වුණා. මහා බ්‍රිතාන්‍ය ලෝකඩ පදක්කම දිනාගත්තා.
LED අතුරුළු සුසමග තවත් තෑගි පිට තෑගි කැන්ඩස් ෆන් ටයිම්. Hiru Sports Corner. Hiru රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය මිනිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි Hiru ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිතමෙමු රාත්‍රී 9:30ට. අයිබෝවන්.